ප්‍රමිතියකින් තොර නියාලේපන ගැල්වීමෙන් හෝ ඔබ ලබා ගන්නා ආහාර වේලෙහි ඇතැම් පෝෂ්‍ය පදාර්ථ නොමැති වීම වැනි බොහෝ සාධක වලින් ඔබට දුර්වල හෝ හානි වූ නියපොතු ලැබෙනවා. එලෙස දුර්වල හෝ හානියටපත් නියපොතු නැවත පණ ගැන්වීමේ ක්‍රම කිහිපයක් ගැන අද අපි කතා කරනවා. සමබර ආහාර වේලකින් ඔබට පුළුවන් සෞඛ්‍ය සම්පන්න නියපලක් සඳහා අවශ්‍ය නිසි පෝෂ්‍ය පදාර්ථ එකතු කරගන්න. මෙසේ නිවැරදි ආහාර අනුභව කිරීමෙන් නිය ශක්තිමත් වන අතර නිය වල පෙනුම වැඩි දියුණු කර ගන්නත් පුළුවන්. සෞඛ්‍ය සම්පන්න නියපලකට ඔමේගා 3, සින්ක්, විටමින් C, ප්‍රෝටීන්, යකඩ, මැග්නීසියම් සහ අනෙකුත් විටමින් ඛනිජ ලවණ උදව් වෙනවා. බිත්තර සහ රතු මාස් ඇතුළු ප්‍රෝටීන් බහුල ආහාර තුලින් නියපොතු ශක්තිමත්ව පවත්වා ගන්න පුළුවන්. වෛද්‍යවරයෙකුට පුළුවන් ඔබේ නියපොතු පරීක්ෂා කරලා ඔබ විටමින් ආහාරයට ගැනීම කොතරම් අඩුදැයි කියන්න. බොහෝ වේලාවට නිය නිරෝගී නොවීමට යකඩ, කොලජන් හෝ විටමින් A හෝ සී අඩුවීම හේතු වෙන්න පුළුවන්. මේ වෙනුවෙන් වෛද්‍ය උපදෙස් මත සප්ලිමන්ට් එකකට යොමු වෙන්නත් පුළුවන්. නිවැරදි ආහාර අතිරේකයකට ඔබේ හෝමෝන සමතුලිත කිරීමට, ශරීර අභ්‍යන්තරයේ දහනය අඩු කිරීමට, බර අඩු කර ගැනීමට සහ සමබර නින්දක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. සතියකට වරක් නියපොතු හොඳින් සෝදා උපදැමීමෙන් නිය ආරක්ෂා කරගන්න පුළුවන්. නමුත් නිරන්තරයෙන් නියපොතු උපදැමීමෙන් ඒවා දුර්වල වෙනවා. නිය සත්කාරයෙන් පසු කියුටිකල් ඔයිල් සහ ක්‍රීම් භාවිතා කිරීම වැදගත්. කියුටිකල් ක්‍රීම් තෙතමනය රඳවා ගනිමින් හානියටපත් නියපොතු අලුත් වැඩියා කරනවා. නියපොතුවල නිරෝගීභාවයට සජලනය වැදගත් නිසා හොඳින් ජලය පානය කළ යුතු වෙනවා. නියපොතු දුර්වල වෙන්න බලපාන තවත් හේතුවක් තමයි රසායනික ද්‍රව්‍ය, පිරිසිදුකාරක දියර වැනි ගෘහණියන් නිරන්තරයෙන් භාවිතා කරන ද්‍රව්‍යයන්ට නිරන්තරයෙන් දෑත් නිරාවරණය වීම. නියපොතුවල ඉක්මනින් බැක්ටීරියා වර්ධනය වීම වැළැක්වීමට නිරතුරුවම නියපොතු පිරිසිදුව හා වියලිව තබා ගැනීම වැදගත්. මෙවැනි රසායනික ද්‍රව්‍ය සහිත දේවල් වලට දෑත් නිරාවරණය වෙනවා නම් අත්ඇසුම් භාවිතා කරන්න පුළුවන්. නිය සපා කෑමෙන් නියමල ඉරි යනවා. ඒ වගේම පෙරට වඩා නියපොතු දුර්වල කරන්න නියපොතු කණ එකෙන් පුළුවන්. නියමල කැඩුනොත් විශාල වේදනාවක් හටගන්නවා වගේම සුව වෙන්න වැඩි කාලයක් ගත වෙන්නත් පුළුවන්. නිය ආලේපනයක් නිරන්තරයෙන් ගල්වා තැබීමෙන් නියපොතු කණ එක නවත්ත ගන්න පුළුවන්.